හෙලෝ සුබදසක් ඉතින් ඔන්න කලින් මං ගෙනාව වීඩියෝ එකට හොඳ ප්‍රචාර තිබ්බ මං දැක්කා. ඉතින් මට හිතුණා ඔයගලන්ට අර මං පොරොන්දුනා වගේම ලේසිම ක්‍රමය කියා දෙන්න කොහොමද මේ Moodle එක ඉන්ස්ටෝල් කරන්නේ අපි ඉන්ඩෙන්ට් එකේ ඕනම කෙනෙක්ට පාවිච්චි කරන්න පුළුවන් විදියට. ඒ කියන්නේ හිතන්න ඔය ආයතනයක්, ඒ ආයතනයේ ස්ටුඩන්ට්ස්ලා ගොඩ ආරියක් ඉන්නවා. මේ ස්ටුඩන්ට්ස්ලා ඔක්කොටම එයාගේ ලොගින් එකකින් ලොග් වෙන්න පුළුවන්, නැත්නම් එයාට ලොගින් එකක් නැත්නම් එයාට අවිලා රෙජිස්ටර් වෙන්න පුළුවන්. කොහොමද අපි මේ වගේ සිස්ටම් එකක් හදන්න පුළුවන් හැකියක්මනි. ඉතින් මෙහෙමයි මම මුලින්ම කියන්න ඕනේ, මේ කිසිම වීඩියෝ එකක් කට් කරන්න නැති වීඩියෝ එකක්. ඉතින් යම් කිසි තැනකදී වැරදුනොත් මම ඒ වැරදිච්ච තැනින් කොහොමාරි කමන්නේ ඒක අනිත් පැත්තට හරව ගන්න උත්සාහ කරනවා. ඒක කියලා පටන් ගන්න හේතුව නැත්නම් සමහර කට්ටිය වැරදියට තේරුම් ගන්න පුළුවන් හින්දා. මොකද මිනිස්සු හැමෝම බලන්නේ පිට තින්නේ. හරි, ඉතින් ඒකේ ඇතුළත තියෙන දේවල් ටික ඒගොල්ලන්ට තේරුම් ගන්න සමාලාට හැකියාවක් එන්නේ නැහැ. කොහොම වුණත් ඒක කරන්න හේතුවත් මම කියලා තියෙනවා. මොකද නැත්තම් එහෙම මම මගින් ඕගලන්ට තනින් තනින් කට් කරලා දුන්නොත් මම වැඩ වෙවි. හැබැයි ඕගලන්ට වැඩේ කරගන්න බැරි වෙවි. හරි, ඕකේ. එහෙනම් අපි යමු අපේ වීඩියෝ එකට. ඊට කලින් ලයික් කරලා, කමෙන්ට් කරලා, ෂෙයාර් පරදිය සපෝට් එකක් දෙන්න. කලින් හොඳ ප්‍රචාර තිබ්බා මම දැක්ක, හොඳ ලයික්ස් ප්‍රමාණයක්, හොඳ වියුස් ප්‍රමාණයක් තිබ්බා. ඉතින් තැන්ක් යූ වෙරි මච් හැමෝටම. ඒ වගේම තමයි මේ වීඩියෝ එකටත් මම හිතනවා ඊටත් වඩා හොඳ ප්‍රචාරයක් තියෙවි. ඒ වගේම තමයි සබ්ස්ක්‍රයිබ් කරලා නැත්තම් තාමත් අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරන්න. හරි, ඉතින් ඔන්න මම ගියා. කොහෙටද ගියේ? හා, මම යනවා මුලින්ම කේරිච්ච හොස්ටෙල් එකට. ඉතින් මෙහෙමයි, දැන් මම ඔයා කේරිච්ච හොස්ටෙල් එකට යන්න ඕනම කියලා නීතියක් නැහැ. හරි, දැන් මම මේ අද උගන්නන්න යන්නේ කොහොමදවා සී පැනල් එකක්, එහෙම නැත්නම් ෂෙයාඩ් හොස්ටෙල් එකක් අරගෙන. මම අරගන්න හැටි කියා දෙන්නේ නැහැ, මොකද මම වර්ඩ්ප්‍රෙස් එකක අරගන්න හැටි කියා දුන්නා. ඒක මහලුකු දෙයක් නෑ. වාර තියෙන්නේ කොමාරි මෙන්න මේ සර්විසස් වලට ගිහිල්ලා. සෝරි, මෙතන නෙමෙයි, මුලින්ම විනාඩියක් දෙන්න. Google එකට ගිහිල්ලා කේරිච්ච හොස්ටින් කියලා සර්ච් කරන්න. හරිද? මෙන්න මේ වගේ කේරිච්ච හොස්ටින් කියලා සර්ච් කරන්න. සර්ච් කරලා පස්සේ ඒ එන පළවෙනි ලින්ක් එක උඩ ක්ලික් කරන්න. හරි, ක්ලික් කරලා පස්සේ වාඩ බලා ගන්න පුළුවන් මේ වගේ වෙබ්සයිට් එකක් තියෙනවා. හරි, මේ වෙබ්සයිට් එක පල්ලෙහාට ගියාට පස්සේ ස්මෝල් බිස්නස් හොස්ටින් සිංගප්පූර් කියලා තියෙනවා. ඒකේ සාමාන්‍ය මාසයකට ඩොලර් 1කට ප්ලෑන් තියෙනවා. ඒ වගේම තමයි මාස 12ට ගත්තොත් ඊට වඩා අඩු වෙන විදිහේ කතන්දරයකුත් තියෙනවා. ඉතින් මේකේ චූස් ප්ලෑන්ස් ගිහිල්ලා වාඩ පුළුවන් අර අන්ලිමිටඩ් අරව මේවා ගන්න එපා. ඔයා මේකේ මෙන්න මේ ප්ලෑන් එක ගන්න. මේ ප්ලෑන්ස් තමයි සාමාන්‍යයෙන් මම රෙකමන්ඩ් කරන්නේ. මේකේ SG500 එකෙන් වාඩ පටන් ගන්න පුළුවන්, කිසි ගින්නක් නැහැ. සාමාන්‍ය Moodle LMS එකක් නම්. හරි, මං කියන වට පටන් ගන්න පුළුවන් අඩු මේකෙන් පටන් ගන්න. මෙතන මාස 3 පැකේජ් එක තියෙනවා. ඒ වගේම තමයි මාස 12 පැකේජ් එක, මත අවුරුද්ද පැකේජ් එක තියෙනවා. ඉතින් අවුරුද්ද පැකේජ් එක ගන්න පුළුවන් කට්ටිය. එහෙමයි නැත්නම් මාස 3ට අරගෙන මුලින්ම ඔයගොල්ලෝ try කරලා දිලා බලන්න පුළුවන්. හරි, ඊට පස්සේ මේවත් පොඩ පොඩ තමයි ගණන් වැඩි වෙලා තියෙනවා. ඔයාලා පේනවා ඇති. ඉතින් most popular ගොඩක් අය මම recommend කරන්නේ මෙන්න මේ plan එක ගන්න කියලා. හැබැයි ඔයාලා 1GB යන්න ඕනේ නැහැ කියලා හිතනවා නම්, 500MB යන්න ඕනේ කියලා හිතනවා නම් මෙතනින් යන්න පුළුවන්. ඉතින් වැඩි දෙයක් නැහැ. මෙතන ගිහිල්ලා order now button එක click කරන්න විතරයි තියෙන්නේ. ඊට පස්සේ කළ යුතු දේවල් ටික ඔයාලා බලා ගන්න පුළුවන්. මෙන්න මෙතනදී මතක තියාගන්න, I will use my existing domain කියන එක දීලා මෙතන වාගේ domain එක අදාළ විදිහට අප්ඩේට් කරන්න. මෙතන වාගේ domain එක හිතන්නකෝ, දැන් KD මොකක් හරි එකක් ටයිප් කරා. මෙතන com.da lk ද කින්ද මන්ද කියලා දෙන්න. මෙතන lk නම් lk දෙන්න එපා. lk වලත් com දීලා සබ්මිට් කරන්න. මම ඊට පස්සේ මට personal message එකක් දාන්න නැත්නම් ටිකට් එකක් කියලා දෙයක් තියෙනවා. මෙන්න මේ support open ticket ගිහිලා වට ටිකට් එකක් දාන්න පුළුවන්. අන්න එහෙම ටිකට් එකක් හරි නැත්නම් මට WhatsApp message එකක් හරි දාන්න. මට හරි නැත්නම් අපේ team එකේ කවුරු හරි කමක් නැහැ. ඒක ඕගල්ලන්ට reply එකක් දාපි. හරි, ඉතින් කොහොම වුණත් මෙන්න මේකේ I will use my domain name දීලා යන්න. domains ගන්නවා නම් domains මෙතනින් ගන්න ඕනේ නැහැ. ඔයගලන්ට පුළුවන් එක එක domains ගන්න තැන් තියෙනවා. මම suggest කරන්නේ pogban එක. හරිද? මොකද pogban එකේ ගොඩක් කරා domains එක එක offers තියෙනවා, සහ ඩොලර් 90ට වගේ ගන්න පුළුවන්. හරි, ඉතින් මුලින්ම මම domain එකක් ගන්න කියලා කියන්නේ ඒකකින්වත් නෙමෙයි. ඔයාලට ඕන නම් free domain එකකින් ගන්න පුළුවන්. free domain 1. හරිද? free domain 1 කියලා site එකක් තියෙනවා. මම මේක ගැන කලින් කියලා තියෙනවා. ඔයා domain එකක් free අරගෙන ඒ domain එක මෙතෙන්ට දාන්න පුළුවන්. දාලා එවන්න. හරිද? hosting එක approval දෙන්න. හැබැයි hosting එක නම් free හම්බෙන්නේ නැහැ. හරිද? hosting එක charge එකක් යනවා. හරි, ඒක චාර්ජ් එක තමයි මම අර කලින් පෙන්වුවේ. ඒ වගේම තමයි ඔයාලට හොස්ටින් එක චාර්ජ් එකක් යන්නේ නැතුව යන්න ඕන නම්. හරිද? ඒකටත් තියෙනවා ෆ්‍රී හොස්ටින් කියලා තියෙනවා. හැබැයි ෆ්‍රී හොස්ටින් වල මම දන්නේ නැහැ තමයි Moodle හොස් කරන්න පුළුවන්ද කියලා මම. මොකද Moodle වල සාමාන්‍යයෙන් එක එක රික්වයර්මන්ට්ස් වගේක් තියෙනවා. ඒ රික්වයර්මන්ට්ස් ටික කේට කරන්න පුළුවන් යන්න ඕනේ. නැත්නම් හැම Moodle මේවා කරන්න බෑ කියන එක. හරි, ඉතින් මතක ඇතිනේ කලින් example එක install කරද්දී අපි එක එක දේවල් enable කරා. ඒ වගේ තමයි ඔය ෆ්‍රී හොස්ටින් වල ඒවා දෙනවාද කියන එක ගැන පොඩ්ඩක් ගිහිල්ලා බලන්න ඕනේ. මම පුළුවන් වුණොත් ෆ්‍රී හොස්ටින් එකක් try කරලා බලලා කියන්නම්, but not sure. හරි, දැන් හිතන්නකො ඔයාලට මේ වගේ account එකක් තියෙනවා කියලා. හරි, ඔන්න account එකක් හදාගන්න නම් KDG hosting එකේ නම් ඔයාල ඔයෙත් ඔයා service එකක් ගන්න ඕනේ. නැත්නම් account හදන්න දෙන්නේ නැහැ. හැබැයි peak hosting එක පුළුවන්. ඊට පස්සේ ඔයාලට ලංකාවේ තව hosting company ඇතිනකන් තියෙනවා. KDG hosting එකෙන් පස්සේ නෙමෙයි අත්‍තරම මට සජෙස් කරන්න පුළුවන් මගේ හැරෙන්න වෙන කම්පැනියක් තියෙනවා නම් අන්න peak hosting එක මට කිසි ගැටලුවක් නැතුව සජෙස් කරන්න පුළුවන්.
එවගේම තමයි එතනින් එහාට ලෝකයේ තියෙන ඇතිවෙනකම් හොස්ටින් කම්පැනිස් මේ හොස්ටින් කම්පැනිස් ඔක්කොම එකම තමයි හරිද එකම මූදු තමයි දුවන්නේ එකම කතාව තියෙන්නේ මේගොල්ලන්ගේ සර්විස් එක ඒ කියන්නේ ආෆ්ටර් සර්විස් එක සහ ඒ වගේම ඒගොල්ලන්ගෙන් හම්බෙන කන්ටැක්ට් සපෝට් එක තමයි මෙතෙන්ද වැදගත්ම පොයින්ට් එක වෙන්නේ ඊට අමතරව ඔයාගේ අප් ටයිම් එක හරි ඒ කියන්නේ සයිට් එක ඩවුන් වෙනවද අප් වෙනවද හරිද නැත්නම් අප් වෙලා තියෙනවද කියන එක තමයි ගොඩක්ම වැදගත් පොයින්ට් එක වෙන්නේ හරිද එතනින් එහාට අනිත් ඒවා ඉතින් ඔයාගේ පර්සනල් ප්‍රිෆරන්සස් තමයි හරි කොහොම වුණත් මෙන්න මෙතන විදියට මම ගත්තට පස්සේ හරිද මගේ ඔල්රෙඩි සර්විසස් වල මයි සර්විසස් ගියාට පස්සේ වට බලා ගන්න පුළුවන් හරිද මගේ මෙතන හොස්ටින් පැකේජ් එකක් ඇක්ටිව් තියෙනවා අනිත් පැකේජස් ඔක්කොම ඉනැක්ටිව් තියෙන්නේ වෙනවා ඉතින් කැන්සල්ඩ් හරි ඉතින් මේක මගේ ටෙස්ටිං සයිට් එක කියලා හිතන්නකෝ මේ වගේ එක එක ඒ වරගෙන තමයි මම ඕගලන්ට උගන්වන්නේ කොහොම හරි මෙන්න මේකේ SGSB 500 එක තමයි මම අරන් තියෙන්නේ සිංගප්පූර් එකක් මම මෙන්න මේකේ SGSB එක ඇතුළට ගිහිල්ලා හරිද ඔන්න ඇතුළට ගියා ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේකේ login to cPanel කියලා තියෙනවා හරිද ඉතින් මගේ invoice එකත් pay කළා නැහැ තාම හරි ඕකේ login to invoice sorry login to cPanel ගියාට පස්සේ හරිද මාව cPanel එකට log වෙනවා automatically ඉතින් ඕක තමයි cPanel එක කියන්නේ cPanel එක කියන්නේ මොකද තමයි control panel එකක් ඉතින් control panels වලින් හොඳම එකක් කියලා කිව්වොත් නිවැරදි හොඳම එක තමයි cPanel එක මට අනුව ඈ හරි අනිත් කට්ටිය කෙසේ වෙතත් මට අනුව සුපිරිම panel එක cPanel එක හැබැයි cPanel එක කියලා කියන්නේ සාමාන්‍යයෙන් linux server එකකට දාගන්න ගියත් ඔයාලා license එකක් ගන්න වෙනවා ඉතින් ඒක තමයි ගොඩක් වෙලාවට shared hosting එකක් විදිහට වා cPanel එක ගන්න එකේ වාසිය තියෙන්නේ හරි ඉතින් ඔයාලා linux වලට දාගන්න බෑ මම AWS ගැන කියා දුන්නා වාර AWS වල දාගන්න බෑද පුළුවන් කිසි ගැටලුවක් නැහැ හැබැයි කතාව තියෙන්නේ cPanel license එකක් වා ගත යුතුයි කියන එක හරි ළමයි මේක ගත්තට පස්සේ cPanel විතරක් තිබ්බට බෑ cPanel එකේ බලන්න ඕගොල්ලෝ ගිහිල්ලා softaculous කියලා search කරන්න ඕන softaculous app install එක තියෙන්න ඕනේ ඒක තමයි ඊළඟ requirement එක ඉතින් cPanel එකක් ගන්න කලින් ඔයාලට අමාරුවෙන් මේ වැඩේ කරන්න ඕනේ නැත්නම් ඔයා softaculous එක තියෙනවද කියලා අනිවාර්යෙන් බලන්න ඊටත් කලින් මම මේකේ lms.kdjmatter.run.place මම DNS එක සෙට් කරලා තියෙනවා ඉතින් ඒක මම WordPress එකකදී වීඩියෝ එකකදී කියලා දුන්නා ප්ලීස් හොයාගෙන බලන්න වෙනවා මොකද මට නැවත නැවත ඒ ටික කරනවා කියන්නේ ලේචර හිතන තරම් ලේසි නෑ මොකද ටෙක්නිකල් ඒ කියන්නේ එක පැත්තකින් මම එතෙන්ට ලොකු ටයිම් එකක් යවන්න ඕනේ ඒ වගේම තමයි මම ඕල්රෙඩි කරලා තියෙන දේක් නැත කරනවා කියන එක ඇත්තනවා ගොඩක් අමාරුයි සමහර තැන්වලදී සමහර වීඩියෝස් තියෙනවා මේ වීඩියෝ එක පැයක් විතර කරන් ගිහලා ඒ පැය වීඩියෝ එක සම්පූර්ණ වේස්ට් එකක් වෙන අවස්ථාවක් තියෙනවා හරි ඔයගොල්ලෝ හිතන රට වෙනස් හරි කොහොම හරි කමක් නැහැ මෙන්න මේක ක්ලික් කරලා බලනවා මගේ සයිට් එක වැඩද නැත්නම් මම මේ මගේ පැනල් එක අඩු ගන්න ෆෝන් නෝට් ෆෝ එකක් හරි එවනවද එහෙම නැත්නම් මේක අරන් ගිහිල්ලා මම NS check කියලා Google එකේ ගහනවා ගහලා හරිද dnscheck.org එකට ගිහිල්ලා හරිද ඒක මෙන්න මේ ලොගියුට ක්ලික් කරලා මෙතෙන්ට දාලා සර්ච් කරලා බලනවා DNS එක සෙට් වෙලාද නැත්නම් සෙට් වෙන ගමන් දඩු ගන්න තියෙන්නේ කියලා. හරි. ඒකට බලා ගන්න පුළුවන් සෙට් වෙලා නැහැ ඇත්තටම. හරිද? හොඳම සිද්ධිය සෙට් වෙලා නැත්තේ අන්න මට අමතක වුණා නේද? මම මේකේ IP එක අරගෙන හරිද? shared IP එක අරගෙන DNS වල manage your DNS ගිහිල්ලා හරිද? ඊට පස්සේ manage edit DNS කියන එකට ගිහිල්ලා මම freedom එක ගේන්නේ. ඊළඟට මෙන්න මේකේ lms.kdjmat එකේ edit එකට ගිහිල්ලා මෙන්න මෙතෙන්ට මම දෙන්න ඕනේ මේ IP එකේ නෝට මගේ මේ panel එකේ IP එක ඊට පස්සේ ඒක save කරන්න ඕනේ මෙන්න මෙතනින් ඊට පස්සේ තමයි දැන් අයා propagate කරන්න පටන් ගන්න නැත්නම් මෙන්න මෙතන බලන්න තව චුට්ටකින් පොඩි changes ටිකක් වේවි නැත්නම් මේ 63 IP එක 205 IP එකක් විදියට convert වෙ යුතුයි තප්පර දෙකකින් විතර පස්සේ හරි ඉතින් සමහර කට්ටිය කියනවා DNS propagation වලට පට time එකක් යනවා කියලා. ඔව් ඉතින් TTL එක ගොඩක් ලොකු කාලයක් දාලා තිබ්බොත් පට time එකක් යනවා. හරිද? සාමාන්‍යයෙන් ඒක අඩු කාලයකට දාලා ඔයාට පුළුවන් ඉක්මනින් DNS propagation එක handle කරගන්න. හරි? දැක්කනේ. ක්ෂණිකව මාරු වෙනවා 205ට. ඉතින් ඒක තමන්ගේ technical knowledge එක සම්බන්ධ ප්‍රශ්නයක්. ඉතින් ගොඩක් කට්ටිය මාත් එක්ක argue කරනවා මෙච්චර වෙලාවක් යනවා, අච්චර වෙලාවක් යනවා. It depends. හරි? සහ domain එකක් transfer කරන්න. ඒ කියන්නේ එක තැනක ඉඳන් domain එකක් තව තැනක transfer කරද්දී ඒ යන time frame එක ගත්තොත් එහෙම එක ඩිපෙන්ඩ් වෙන්නේ දෙගොල්ලොම මත. ඒ කියන්නේ ඒ ට්‍රාන්ස්ෆර් වෙන පැත්ත වගේම තමයි ට්‍රාන්ස්ෆර් කරන පැත්තත් එක්ක සම්පූර්ණම ලොකු ඩිපෙන්ඩන්ස් එකක් තියෙනවා. ඉතින් කොහොම හරි මේ මං කියන දේවල් වැඩි තේරුම් නැත්නම් හිතන්න යන්න එපා. මේ මං කතා කරන්නේ මේ ඩොමේන් කියලා කියන්නේ මේ නම. හරිද? හිතන්නකො kdj.lk කියලා කියන්නේ ඩොමේන් නේම් එකක්. හරි. හැබැයි මේ ඩොමේන් නේම් එකත් ඉබට වැඩක් වෙන්නේ නැහැ. අපි මේ වගේ හොස්ටින් එකක් එක්ක කනෙක්ට් කරගන්න ඕනේ. එහෙම කනෙක්ට් කරලා ඒකට ඉමේජස් අරව මේව දැම්මට පස්සේ තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. කතාව තේරෙනවනේ. හරි. දැන් ඉතින් මේ ප්‍රොපගේෂන් එක කැමැත්තෙන් හෝ අකමැත්තෙන් වෙනකන් වාට ඉන්න වෙනවා. හරි. ඒක වෙනකන් මම මේකේ ආයෙ පොඩ්ඩක් ඕකටත් මේක අරන් ගිහිල්ලා හරිද? කන්ට්‍රෝල් එකයි shift එකයි බාගෙන එන්නකරෝ බලන්න මට පුළුවන් incognito mode එක ගන්න. අනේ එතෙන්ට දාලා මම type කරලා බලනවා.
නැත්නම් lms.kg.meta.run.place බලනවා වැඩ කරනවද කියලා බලමු කන්ටිනියු සයිට් යා මේක අවා කියලා කියන්නේ CJ බින් එක අවා කියලා කියන්නේ ඩෙෆිනිට්ලි වැඩ කරනවා කියන එක හරි මම මේක අවා කියන්නේ ස්ට්‍රින් එකට දාගෙන දැන් මේ CJ බින් එක එන්න හේතුව තමයි ළමයි මෙන්න මේකේ C panel එකේ තියෙන ෆයිල් මැනේජර් කියලා එකක් File manager get up a second in a public HTML get in a minimum CGI bin get a folder get a my order balagan pulang when hurry it in minimum file gila index.html kela maybe there a file like a cadula it was minimum refresh button give both them or balagan pull on the sudo part maybe a can negate up index.html get other quick index.html like a on no theater vatican no can again up in a location like a sap in a website like a hurricane a hurry lamai then cut on the remake දැන් අපිට ඕන Moodle install කරගන්න. ඒකට මම මොකද්ද කරන්නේ? C panel එකේ soft aculus කියලා ගම් කිව්ව ගහන්න කියලා soft aculus app installer මෙන්න මේ click කරා. click කරා පස්සේ මෙන්න මෙතන search කරන ළමයි Moodle කියලා හරිම ලේසි. මේක තමයි ලේසිම method එක. ඒක මම කිව්වේ. හරි. Moodle කියලා මෙතන search කරන්න මේ මේ click කරන්න. ඊට පස්සේ මෙන්න මේක install කියලා තියෙනවා. install එකට ගියාට පස්සේ මෙතන https කියන එක තෝරන්න. lms එක හරිය විදිහටම තියන්න. Moodle 30 කියන එක වෙනුවට මේක අයින් කරලා දාගන්න. හරිද? ඊට පස්සේ 4.4 තියන්න. ඒක ගැටලුවක් නැහැ. ඊළඟට Moodle data directory එක ඒ විදිහට මේ නමම තියන්න cron job එක ඔය විදිහට තියන්න ඊළඟට Moodle වෙනුවට site name එක දෙන්න පුළුවන් kdj lms Moodle description එක the lms of kdj කොඩි ඊයසේ password එක admin එක username එක password එක meta@123 admin meta@123 system administrator it's okay metana admin email ekak widiyama tiyemu mekat oy widiyama tiyemu advanced options වලට ගියාට පස්සේ අපිට database එක නම් වෙනස් කරන්න පුළුවන් lms web කියලා දෙන්නම් මම නිකන් ඔයාලට කැමති නමක් දෙන්න පුළුවන් ඒකම දේ ඒ database එකේ නම ඊළඟට මෙතන table prefix එක ඔය විදිහම තියන්න default එක backup location ඔය අමුකුත් change කරන්න එපා හරි හරි ලේසියනේ හරි ඔච්චරයි මේක දුන්නාට පස්සේ මෙන්න මේකේ install කියන button එක press කරාට පස්සේ ඔයාලට error එකක් ආවේ නැත්නම් congratulations කිසි ගැටලුවක් නැහැ. හැබැයි මෙතෙන්ද මෙන්න මේ වගේ එකක් ආවා කියන්නේ required php version greater than or equal to 8.1.0 and found version 8.0.3.0. හරි. ඒ කියන්නේ අපේ තියෙන 8.0.30. හරි. හැබැයි මෙයා ඉල්ලනවා 8.1.0. එතෙ මම මේකේ do you wish to enable කියන දමන්ද කියන එක ඒ ටික එක දාලා හරිද? අර කලින් settings වල change වෙලා නැත්නම් ඒව ඒ විදිහටම තියලා again මම install කියන button එක ඔබනවා. ඒ බොඩ පස්සේ තව errors එන්න බැරිකමක් නැහැ. හැබැයි luck එකේ අවුලක් තිබ්බේ නැතොත් සල්ලු ගත්තොත් luck එකේ හිලක් තිබ්බේ නැතොත් අපි කියන්නේ හරිද? අන්න අනිවාර්යෙන් ඔයාලට මේක හරියනවා. හැබැයි එහෙම වුණොත් එහෙම අන්න මේ වගේ වර්ධිනවා කියන එක. මොකද්ද මේ කියන්නේ? unable to generate keys generate මොකක්? generate keys and private keys. ඒක නම් මම දන්නෙත් නෑ පුතේ මොකද්ද කින්ද මන්ද කියලා. ඇයි එහෙම කියන්නේ එක? බලමු. unable to generate ඔන්න එක දාන්න වෙනවා. None of tech installed of Moodle do not have kids and privacy keys and never have. මම දැන් කොමන් එරර් එකක් එනවා. ඒ මොනොත් එම අපිට මේකෙදිත් කරන්න වෙන අර විදියම තමයි. ඇයි Soft aculus sometimes file in transfer folder and then call curl call access generate cookies. To fix this, simplify open file manager. Okay. එහෙම කියන විදිහට මෙන්න මෙතන අපි ගිහිල්ලා C panel එකට ගිහිල්ලා file manager කියලා එක open කරගෙන public HTML එකට ගිහිල්ලා මොකද කියන්නේ? ආ මෙන්න මේකේ settings වල show hidden file කියන එක save කරන්න. එතකොට htaccess app වෙන්න ආවි. හරි. htaccess file එකට right click කරලා අපිට කියන ඒක .old විදියට වෙනස් කරන්නලු. ඕක තමයි කියන්නේ. එතකොට solve වෙනවද? yeah.
ඒ කියන විදිහට සෝල් වෙනවලු ඔන්නාය මං ගිහිල්ලා මේක බලලා ඇඩ්මින් මැටට් 1 2 3 එක හරි ඔන්නා ඉන්ස්ටෝල් කියන බටන් එක ඔබනවා දැන් ඔය කියන ප්‍රොතේ හැටියට සෝල් වුණා ඇත්තනම දැන් එන්නේ මොකද සෝඩියම් කියන එක එක්ස්ටෙන්ෂන් එක නැහැ කියලා එන්නේ ඉතින් මේක අපි කොහොමද සී පැනල් එකේ මුලින්ම මේ කන්ට්‍රෝල් පැනල් එකේ කන්ට්‍රෝල් එක ඔබාගෙන ඒකට ක්ලික් කරන්න ඊළඟට වාර මේ විදිහට AV මෙන්න මේකේ මල්ටි PHP මැනේජර් කියන එකද හරි දැන්ට මේකට යන්න මට මතකත් නැහැ හරි මල්ටි PHP මැනේජර් එකට යමු ආ එතෙන්ට ගියොත් එහෙම ඔයාලා බලා ගන්න පුළුවන් වර්ෂන් එක මෙතන තියෙනවා හරි හැබැයි මෙන්න මේකේ PHP INI එඩිටර් කියලා එකක් තියෙනවා ඒකත් ක්ලික් කරන්න හරිද ඒක ක්ලික් කරලා මෙන්න මේකේ lms.kdj meta.run.place එකේ මෙතන තියෙනවා settings වගේක් හරිද මෙතනත් ඒක නැත්තම් ඔයාට වෙනවා hosting company එක මොකද්ද මෙන්න මේ sodium එක enable කරන්න කියලා කියන හරි ඉතින් බලමු මට තව එක තැනක් තියෙනවා multi php manager multi මෙන්න මේ php peer packages හරි මේ මොකද මට මතක විදියට මං දීලා තියෙනවා මෙන්න මේකනොත් පුළුවන් හරි install php extensions and applications මෙතන තියෙනවා install php extension and application package කියලා මෙතන තියෙනවා show available modules අපි බලමු ගිතන මතක දෙන්නේ අර php කියලා තිබ්බ php peer packages හරිද මේක අපිට දාන්න තියෙන sodium මතක දෙන්න අපි කලිනුත් sodium එක install කරා sodium nice name හරි ඉතින් මම බලන්නම් මෙන්න මෙතන sodium කියලා type කරලා හරිද install now කියන බටන් එක මම press කරනවා press කරාට පස්සේ ਉਹන sodium කියන එක package එකක් විදියට php extension එකක් විදියට install වෙන්න ඕනේ හැබැයි installation එක fail කියලා තමයි ආවේ ඕම ඉන්න බලන්න sodium package install cpanel ඒකේ නම වෙනස්ද දන්නේ නැහැ මේ තියෙන ඔලිප් සෝඩියම් වෙන්නේ හරිද මම මේ විදියට තමයි එන්න ඕනේ අපි දාමු ලිප් සෝඩියම් කියලා චූටි චූටි මේ එකක් ඇති සම්පූර්ණයෙන්ම චක බ්ලාස්ටෙන් මම හිතන්නේ දැන් එන්න ඕනේ හරියට තාමත් නැහැ මෙතෙන්ට මෙහෙමනොත් මම මගේ ඇතුලෙන් ඒක මේවා කරගන්න ඕම ඉන්න මං ඒක හොස්ට් එක කියන්නේ ඔයාලට මේ වගේ ප්‍රශ්නයක් ආවත් හොස්ටින් කම්පැනි පැත්තට දාන්න වෙනවා කියලා මතක තියාගන්නකෝ හරි මං දැන්ට ඒක හදලා එන්න හරි මගේ පැත්තෙන් මේ ඒ එක්ස්ටෙන්ෂන්ස් කතන්දරේ රික්වෙස්ට් එකක් විදිහට ආවොත් ඔන්න හදන්න පුළුවන් දැන්ටමත් කොහොමත් 8.1 වලට ඔන්න ඇඩ් වෙලා තියෙන්නේ හරිද ඒ කියන්නේ ග්ලෝබලි මට ඒක හදන්න වෙනවා කතන්දරේ තියෙන්නේ ඒ වගේ ප්‍රශ්න හරිද එතකොට ඔයා තේරුම් ගන්න ඕනේ මොකක් හරි ඒ වගේ එකක් ආව C panel එකක් තුළ ඒ අදාළ hosting company එකට දෙන්න සමහර C panels තුළ මෙතනින්ම allow කරගන්න පුළුවන් ඒකට තියෙනවා කතන්දර වගේක් හරිද මම ඒක පස්සේ කියලා දෙන්නම් පෙන්ලා දෙන්නම් anyways මම දැන් කරන්න යන්නේ ආපහු හිටපු තැනටම යන්න කොහේ හිටපු තැනක හොයාගන්න බැයිද දැන් ආමෙදින් software keywords එක මේ ප්‍රශ්න මං හිතන්නේ මං විසඳුවා හරිද ඒකෙන්ද මම මොකද්ද කරන්නේ මෙන්න මේකේ ආය install කියන button එක ඔබනවා ඔබලා බලමු දැන් ඊළඟට ඉන්න ප්‍රශ්න මොකද්ද කියලා. තව ප්‍රශ්නයක් ඇයිද නැත්නම් ඉන්ස්ටෝල් වෙයිද කියලා බලමු. මම ඔප්කේෂ් එකත් අර මතකද තියෙන ඔප්කේෂ් කියලා තිබ්බේ අන්න එකත් මම ඉන්ස්ටෝලේෂන් එකක් දුන්නා. මතක තියාගන්න දැන් මේක කරන්නේ අපි අර සම්පූර්ණයෙන්ම කරන්න ඕන දේවල් ටික මම හැමදාම අපිට කරලා දෙනවා. කතා දෙන්නවද? හරි. වැඩේ සක්සස්. සෝඩියම් එක විතරයි එතකොට එතන ප්‍රශ්න තිබ්බේ. හරි. අනිත් ඒවා මගේ ඔල්රෙඩි ඔන් ඒ කියන්නේ එනේබල් වෙලා ඇති ඒකයි. හරි. ඔන්න බලන්න දැන් LMS එකට ගියාට පස්සේ අපිට පෙන්වන්නේ මොකද්ද කියලා අපි බලමු. මෙතනින් පෙන්වන්නේ ඉන්කොග්නිටෝ යන වෙද්දන්නේ නැහැ. Very well. Yes, congratulations Kamid, you got the thing. ඔන්න විනාඩි කීපයක් කළාද? කියන්නේ hosting එක පැත්තෙන් ඒ අදාළ extensions ටික enable කරලා තියෙනවනම්, software keywords එක වගාව තියෙනවනම් දැක්කනේ තප්පර ගණක්. විනාඩි ගණක් කියන්නේ ඇත්තම තප්පර ගණක් ඇතුළත ඔයාගේ වැඩේ දන්න understand. හරි. ඉතින් මේක up and running site එකක් වට ඔන්නම් ගිහිල්ලා බලන්න. එතකොට ඔයාලට තේරෙවි මොකද්ද මේ මං කරේ කින්ද මන්ද කියලා. ඉතින් පාස්වර්ඩ් මං කියන්නම් admin mat@123 තමයි පාස්වර්ඩ් එක m capital ඕන ගිහිල්ලා try කරලා බලන්න පුළුවන් ඉතින් කට්ටියම හෝ හෝ ගාලා ගිහිල්ලා අන්තිමට මේක ඩවුන් වුණාට පස්සේ ඤාව ඤාව ගන්න එපා හරි ඒකෙ හින්දා මම මේක සමහරට පාස්වර්ඩ් දෙනස් කරන්නත් පුළුවන් ටික වෙලාවකින් නැත්නම් මම මේක im එකල් දාන්න පුළුවන් කොහොම හරි කට්ටිය මගෙන් ඇහුවා site administrator නැත්නම් මේ team එකක් එහෙම දාගන්න කොහොමද කියලා හරි මතක තියාගන්න
හරි. ඉතින් මම අර මේ කලින් කිව්වාගේ සයිට් ඇඩ්මිනිස්ට්‍රේටර් එකට ගිහිල්ලා ඔයාලට තීම්ස් අරව මේවා දාගන්න පුළුවන්. උදාහරණයක් විදියට මෙන්න මේකේ ඇපියරන්ස් කෙනෙක්ට ගියාට පස්සේ හරිද? මේක බලා ගන්න පුළුවන්. ඔයාලට මෙතන ඇපියරන්ස් වල ලෝගෝස් චේන්ජ් කරන්න පුළුවන්, කලර්ස් චේන්ජ් කරන්න පුළුවන්, ඒ වගේ කරන්දල් තියෙනවා. හරි. හැබැයි මේකේ ප්ලගින්ස් වලට ගිහිල්ලා මේක ඉන්ස්ටෝල් ප්ලගින් ගියාට පස්සේ ඔයාලට පුළුවන් මේකට ඕන තීම් එකක් ඕන ප්ලගින් එකක් දාගන්න. උදාහරණයක් විදියට මම ඔයාලට පොඩ්ඩක් පෙන්නන්නම්. මූ තීම් ඩවුන්ලෝඩ් කියලා ගහන්න. හරිද? ඔන්න මම ඉක්මනට කරලා පෙන්නන්නම්. කට්ටිය කලින් ආපු රික්වෙස්ට් එකක්. හරි. මූතිම් ඩවුන්ලෝඩ් කරලා ගහලා ඔයා මූතිම් එක මෙන්න මෙතන පළවෙනි ලින්ක් එකට යන්න පුළුවන්. ගිහිල්ලා මෙන්න මෙතන ඩවුන්ලෝඩ් ක්ලික් කරලා ඩවුන්ලෝඩ් කරගන්න. හරි. කොහේ යාවිද දන්නේ නැහැ ඉතින්. අද මේ වීඩියෝ එක කරන්නේ ඇත්තක මේ මැටල මැටල ඇවිල්ලා කරන්නේ. වැඩි හිතන්න යන්න එපා. වොයිස් එක වෙනස් වෙලා ඇති. කොහොම හරි මෙන්න මේ මූතිම් එකේ මෙන්න මෙතන ඩවුන්ලෝඩ් බටන් එක ඔබන්න. ඊට පස්සේ දැක්කද මූතිම් එක ඩවුන්ලෝඩ් වුණා. දැන් ඔයාලා ගන්න තියෙන මෙන්න මේකේ මෙන්න මෙතෙන්ට ඇදලා දාන්න. ඇදලා දාලා එතකොට මේ මූතිම් එක අප්ලෝඩ් වෙනවා. හරි. අප්ලෝඩ් වුණාට පස්සේ මේකේ ඉන්ස්ටෝල් ප්ලගින් ෆ්‍රොම් ද සිප් ෆයිල් කියලා තමයි හරි දෙන්න තියෙන්නේ. බට් මෙන්න මෙතනදී තව එකක් ආව. ද ෆයිල් ඉස් ලාර්ජ් දෑන් ද මැක්සිමම් සයිස් අලවුඩ්. කොහොමද ඒක හදන්නේ? මේකේ ගහන මල්ටි PHP INI එඩිටර්. කලින් අපි ගියා ඔය වගේ තැනකට මතක ඇති. හරි. මෙන්න මෙතන මල්ටි PHP INI එඩිටර් කියලා ගහන්න. ඊට පස්සේ ඒක ඇතුළට ගිහිල්ලා මෙන්න මේකේ තියෙනවා ලොකේෂන් එක තෝරන්න. ඒකේ වාගේ KDJ මැට්ට තෝරන්න. හරි. ඊළඟට මෙන්න මේකේ තියෙනවා අප්ලෝඩ් මැක්ස් ෆයිල් සයිස් 2M කියලා. ඒක 50M වගේ දෙන්න. හරිද? ඊට පස්සේ මෙන්න මෙතනත් 80M වගේ දෙන්න. දීලා ඇප්ලයි කරන්න. හරි. ඇප්ලයි කරලා පස්සේ again ඔයා මෙන්න මෙතෙන්ට අර ෆයිල් එක ඇදලා දාලා බලන්න error එක එනවද කියලා. සමහරවිට මේක රිෆ්‍රෙෂ් කරන්න වෙවි. මම රිෆ්‍රෙෂ් කරේ නැහැ. සම්ටයිම්ස් හරියන්නත් පුළුවන්. හරි. හරි ගියා දැක්කද? හරි. එන්න තෙන් තමයි මේ මැක්සිමම් ෆයිල් අප්ලෝඩ් සයිස් එක හදන්නේ. ඊළඟට install plugin from the zip file and then continue. That's all. ඕක කරාට පස්සේ ආයෙනවා චෙක් එකක්. ඉතින් මේ චෙක් එක වාර පේනදි ඔක්කොම ඕකේ. හැබැයි එකක් විතරක් මෙන්න මෙතන 5000 දාන්න කියලා තියෙනවා. ඒකත් වෙනස් කරන්න අතරින්ම තමයි මේ තියෙන්නේ. max input වා කියන එක මෙතන 5000 දෙන්න ඕනේ. හරි. ඒක දීලා apply කරලා හරිද? ඕනනම් ආයෙ refresh එකක් දාලා බලන්න. එතකොට ඒකත් හරියාවි. ඒ චෙක් එකත් හරියාවි. දැක්කද? ඔන්න ඔහො තමයි මේ ඉක්මනට මම කිව්වනේ පැනල් එකක ඕන කියලා මලක්ම විසඳන්න. හරිද? හැබැයි exam පැතුලට ගියාට පස්සේ ඒක වෙනමම ලෝකයක්. ඔන්න continue ගියාට පස්සේ ඔන්න continue එකකින් ඔයාලට එනවා මෙතනදී ඔයාගේ plugin එක දැන් update කරන්නද නැත්නම් database එකට update කරන්නද කියලා. ඒක update Moodle database now කියන එක click කරන්න. එතකොට වැඩේ හරි. ඊළඟට continue click කරන්න. ක්ලික් කරලා පස්සේ මෙතන ලෝගෝ එක අරව මම තෝරන්න එනවා. මම ඒවම කුද්ද දෙන්න දෙන්න යන්නේ නැහැ. ඒව ඔයා බලලා හොඳට කරන්න. ඊට පස්සේ save changes කියන එක ක්ලික් කරන්න. හරි. දැන් ක්ලික් කරලා පස්සේ මම මේ LMS ඩොට් එක අරගෙන ඇවිල්ලා මේ incognito එකට දාලා run කරලා බැලුවොත් තාමත් පෙන්වන්නේ අරකම තමයි, වෙනසක් වෙන්නේ නැහැ. ඒකට හේතුව තාමත් අපි configuration එක ඉවර නැහැ. ආයෙ පල්ලෙහාට ගිහිල්ලා මේක save changes කියන එක දෙන්න. මම දැන් වෙනස් කරන්න යන්න එපා, වැඩක් නැහැ. හරි. ඊළඟ මේ වගේ එකක් આવොත් මේ අහන්නේ ඔයාගේ LMS එක register කරන්නද කියලා. ඒක ඕනේ නැහැ. දැන් තියෙන්නේ තාමත් ඔයාගේ LMS එකේ තීම් එක වෙනස්සුන් නැති හින්දා site administration වලට ගිහිල්ලා මෙන්න මේකේ appearance වලට ගිහිල්ලා appearanceද නැහැ. appearanceද නැහැ. ඔව්. appearance වල themes වලට යන්න. themes වලට ගියාට පස්සේ මෙන්න මෙතන පෙන්නාවි මූ තීම් කියලා. හරිද? අන්න ඒකේ select theme කෙනෙක් click කරන්න. click කරලා පස්සේ මේ සම්පූර්ණයෙන්ම interface එක පොතේ හැටියට වෙනස් විය යුතුය. දැක්කද? හරි. ඕන බලා ගන්න පුළුවන් ඔය විදිහට ඔයාගේ සම්පූර්ණ මේ ඇඩ්මින් පැනල් එකම චේන්ජ් වුණා. ඒ වගේම තමයි F5 හැබුවොත් එහෙම මෙන්න මෙතනට ගිහලා දැක්කද? ඔයාලට මේ වගේ මගේ kdj.edu.lk එකේ තියෙන තීම් එකම ඔයාලට බලාගෙන මේ හැකියාවත් නසල්ව ගත්තොත් kdj.edu.lk එකේ තියෙන්නේ. ඔකම තමයි. ඉතින් මම මේ කියා දෙන්නේ හරිද ගුරු මුෂ්ටියක් නැතුව ඔයාලට සම්පූර්ණයෙන්ම මගේ එකම හදන්න තමයි. කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේමයි මම මගේ නොලෙජ් එක ගත්තේ කොච්චර කල් ගිහිල්ලාද ඔයාලට ඒ කාලේ යවන්න වෙනවා. මොකද අය බෑ මේමයි මම මේ කියා දුන්න දේවල් වලින් ඔයාලට ඒ කාලේ යවා ගන්නද ගේමක් ගහන්න පුළුවන්. ඕක තමයි කතන්දරේ. අයිත් එක දැන් බලන්න shared hosting එක run කරා කියලා මොකද slowද? නෑනේ. හරි. සමහර කට්ටිය කියනවා මේකට VPS එකක්ම ඕනේ අරකක්ම ඕනේ කින්ද මන්ද කියලා. හැබැයි මං කියන්නේ සාමාන්‍යයෙන් gigabyte දෙකක් shared allocate කරන නැත්නම් gigabyte 4ක වගේ RAM එකක් allocate කරන ඒ කියන්නේ අපි කියන්නේ shared RAM එකක් හරිද? අන්න shared hosting එක දුවා කියලා කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. පිළිගන්න kdj.edu.lk එකත් ඒ වගේම තමයි. හරිද? ඉතින් 967ක users ල ප්‍රමාණයක් ඉන්න මම ඔයගලන්ට ප්‍රූව් කරලා තියෙනවා. එහෙම දුවන්න පුළුවන් කියලා. හයි. තවත් මොන කතාවක්ද? හරි. එතකොට මේ 967න් ආ කියන්න පුළුවන්. ඔතනින් 20ක්වත් 5ක්වත් ලොග් වෙන්නේ නැහැ නේද ඒක වෙලාවේ? නෑ එහෙම නෑ.
ලොග්ගෙනවා මොකද ලොග්ගෙලා ඉන්නවා සල්ලව ගත්තොත් රෙකෝඩිංස් බලන්න රෙකෝඩිංස් මගේ යන්නේ LMS එකට උනේ මේ මම ඒකට බාහිරව ටීම්ස් එකේ නැත්තම් ටීම්ස් එකේ තියෙන රෙකෝඩ් එකම Google sorry OneDrive එකට අප්ලෝඩ් වෙන තමයි හදලා තියෙන්නේ නැත්තම් OneDrive එකේ තමයි ඔක්කොම කොහොමද තියෙන්නේ හරි ඒකේ ලින්ක් එක තමයි ෂෙයා කරලා තින්නේ ඒක එහෙන ඒ කියන්නේ තමන්ගේ ස්ට්‍රැටජි එක තමන් ෆලෝ කරන්න ඕනේ හරි තම ලක්ෂ ගණන් වලින් ගෙවනවද හරිද ඇත රුපියල් 5000න් විතර බේරනවද ඉතින් ඒක තමයි ඔයා ඩිසයිඩ් කරන්න ඕනේ අයිත් එක ෂෙයාර් හොස්ටින් එකක් ගත්තා රුපියල් 5000ක් 6000ක් වගේ තමයි මා අවුරුද්දටම වෙන්නේ හැබැයි අපේ කට්ටිය කියන්නේ ආ වැඩිනේ හරි රුපියල් 6000ක් කියන මාසෙකට චූටි ගාණක් කියලා මතක තියාගන්න රුපියල් 6000 බෙදන්න 12යි කීයද හරි චූටි ගාණක් එන්නේ එතකොට දැන් ඔහොම ගෙවනවද නැත්නම් මාසෙකට රුපියල් 6000ක් විතර ගෙවනවද කියලා ඔයාලට තීරණය කරන්න පුළුවන් ඔයා යන ක්‍රමය අනුව ඉතින් සමහර දේවල් තියෙනවා ගොඩක් සල්ලි විදන් කළා කරන්න පුළුවන් සමාජවල තියෙන චුට්ටිම චුට්ටි සල්ලි ප්‍රමාණයක් විදන් කළා ලොකු දෙයක් කරන්න පුළුවන් විදිය දේවල්. ඉතින් ඔයා මොකද්ද ඔයා මොන වගේ කෙනෙක්ද කියලා ඩිසයිඩ් කළා ගේමක් ගන්න නම් ගුඩ් ලක් බයි.